ප්‍රකාශ කරමින් මාසොන් බලදායක පිරිසිදුවේ පිරිසක් අත්අඩංගුවටපත් වෙනවා. ඉතින් මෙන්න මේ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියට අනුදින නිලධාරි විදිහට කටයුතු කරන ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රශ්නපත්‍ර කොට්ටාසේ නියෝජිත පොලිස් ප්‍රති නාලකදී සිංහා නිර්මල මේ නිලධාරියා පිළිබඳව විශේෂ උත්තරවල උත්තරම තමයි අද මේ විදිහට ආරාධනා කරේ කොට මේ තමයි මේ සිද්ධාමය පිළිබඳව මම යම් තොරතුරු ප්‍රමාණයක් දන්නවා. ඉතින් මේ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේදී විශේෂයෙන්ම මේ මානුෂීයව සිදුනා කියලා මට පිළිගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම මට කියන්න පුළුවන් තවත් දෙයක් තමයි මේ පුජ්‍යලයාගේ මේ නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාගේ පුජ්‍යලික අභිමතාර්ථ පරිදි මේ අත්අඩංගුවට ගැනීම ක්‍රියාවලිය සිද්ධ වුණා. ඒක මට ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි තියෙනවා. ඉතින් මම සාක්ෂි කිහිපයක් පමණක් ඔබට ඉදිරිපත් කරන්න මොකද හේතුව රටේ ජාතික ආරක්ෂාවට ඒවා ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි සැහැල්ලුවේ ඉඳන් පුළුවන් කමක් නැහැ. ශ්‍රී ලංකාවේ වසර 30කට අධික යුද්ධයක් තිබුණා. ඉතින් මෙන්න මේ යුද්ධේ නිමා වෙච්ච රටේ වර්තමානයේ LTTEක විශ්වාසවන්ත උත්සාහ කරනවා මෙන්න මේ තත්ත්වයන් උඩ ශ්‍රී ලංකා පොලිසියේ ප්‍රශ්න විමර්ශන කොට්ටාසය නියෝජනය කරන ඒ කොට්ටාසයට අනදෙන නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරයාගේ ක්‍රියාකලාපයේ ඒ පොලිස් ප්‍රතිවරයා පිළිබඳව කරපු පිළිදරව් විශේෂයෙන්ම ඒවා රාසිගත වෙන්න ඕනේ ඒවා යන්න ඕනේ අදාළ විමර්ශනාංශ වල විතරයි කියලා මම ගොඩක් හිතනවා. ඒකට හේතුව රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් නිසා මේ පුද්ගලයා පිළිබඳව මම මේ පුද්ගලයා විශේෂයෙන් කියන්න ඕනේ දූෂිත නිලධාරියෙක් ශ්‍රී ලංකා පොලිසියේ ඉන්න. ඒකට හේතුව මේ පුද්ගලයා මම හඳුනාගන්නේ දැනට වසරකට පමණ ඉඳලාදී ඒ තමයි ජාත්‍යන්තර ත්‍රස්තවාදී කටයුත්තක් සම්බන්ධව මට තොරතුරක් ලැබෙනවා. ඒ අවස්ථාවේ මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගෞරව පොලිස් ප්‍රතිමුදිත ජයසුන්දර මහතා ප්‍රකටනය සම්බන්ධ කරගෙන එතුමාට මේ පිළිබඳව දැන දෙනවා. ඒ අනුව එතුමා සම්බන්ධ කරනවා ප්‍රශ්න විමර්ශන කොට්ටාසය අනුදින නිලධාරී නියෝජ්‍ය පොලිස් ප්‍රති නාලක සිල්වා මහත්මයා. මෙතුමත් එක්ක මම කටයුතු කරගෙන යනකොට විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ බහුගේ කාලයේ සිද්ධ වෙච්ච රොහින්ග්‍යා ප්‍රශ්නේදී මට කතා කරන්න උදව් ඉල්ලනවා. මෙතනත් එක්කත් මම මෙතුමත් එක්ක බොහොම තුරෙන් ඉඳගෙන පරිස්සමින් වැඩ කටයුතු කරගෙන යනකොට මේක මට අදාළ කටයුත්තක් නොවන නිසා එතනදී මම අහනවා විශේෂයෙන්ම මේ නිලධාරියාගෙන් ඇයි අපි මෙහෙම කරන්නේ අපිට මොකද්ද මේකේ තියෙන වටිනාකම ප්‍රශ්න මාසික කොට්ටාසයක මේක අදාළ දෙන්නේ. දවල් ගිනෝ නැහැ මේක පොලිසියට නියෝග කරලා තියෙනවා. අපි ගත්තොත් මට දැන් දවසක පොලිස් ප්‍රති වෙන්න පුළුවන් මේ රටේ. ඒ පොලිස් ප්‍රති වුණොත් අපි දෙන්නට හොඳයි කියලා කියනවා. ඉතින් එතනදී මම ටිකක් කල්පනා කරනවා එතුමා රටේ නීති සාමය ආරක්ෂා කරන්න නම් මේක කරන්නේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි පොලිස් ප්‍රති වීමේ සිහිනයෙන් නම් මේක කරන්නේ අපිට ඇත්තටම මෙතන හිතන්න අවස්ථාවක් දීලා තියෙනවා. මෙන්න මේ වගේ කරුණු කිහිපයක් මුල් කරගෙන තමයි මම මේ විදිහට මේක හිල්දරව් කරන්න අදහස් කළේ. ඒ වගේම තමයි ඔබ දන්නවා ප්‍රශ්න විමර්ශන කොට්ටාසයට යම්කිසි වපසරියක ඉඳගෙන පමණයි කටයුතු කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ පුද්ගලයා කුමන්ත්‍රණය කරනවා රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක. මත අපි කියනවා SIS කියනවා. රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂකගේ තනතුර ලබා ගන්න ඒ තනතුරේ ඉන්න කෙනාව ඒ තනතුරේ නිරපහරින්න අවශ්‍ය කුමන්ත්‍රණ දියත් කරනවා මාළන සාක්ෂි දෙනවා. ඒ සාක්ෂිය අද අපි බලාපොරොත්තු වෙන ජාතික පොලිස් කොමිසමට ඉදිරිපත් කරන්න. ඒ වගේම විශේෂ මතය තමයි මතක පෞගේ කාලේ කතා කරන විශේෂ මතය තමයි රටේ ජනාධිපති විශ්වාස කරන්න බැහැ අපි අගමැතිතුමාට ලකුණු වැටෙන්න වැඩ කරන්න ඕනේ. ඒ දේවල් මගේ සාක්ෂි විදිහට තියෙනවා. අපි අගමැතිතුමාට ලකුණු වැටෙන්න වැඩ කරන්න ඕනේ. 2020 වල අනිවාර්යෙන්ම ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන කියන මේ දෙන්න එකතු වෙනවා. දැනටත් එකතු වෙලා තියෙන්නේ. අගමැතිතුමා සහ ජනාධිපතිතුමා අතර ගැටුමක් තියෙනවා. ඒ නිසා අපිට ජනාධිපතිතුමා විශ්වාස කරන්න පුළුවන් කමක් නැහැ. අපිට බැරිම අවස්ථාවක් ආවොත් 2020 ලං වෙනකොට ගෝඨාභය රාජපක්ෂට හරි මෛත්‍රීපාල සිරිසේනට හරි මා කඳුරේ මදුස් කියන මෙන්න මේ පාතාල නායක පිළිදැම මම අහලා තියෙන්නේ. මා කඳුරේ මදුස් යොදවල කරන්න පුළුවන් දෙයක් කරන්න කියන එක තමයි මම කිව්වේ. ඉතින් එතනදී මම අහුවා විශේෂයෙන් මොකද කරන්න අවශ්‍ය කියන එක. ඒ කිව්වම කිව්වා ඕන දෙයක් කරන්න. මොකද ඒකට හේතුව ගෝඨාභය රාජපක්ෂ කියන චරිතයේ එක්කත් මා කඳුරේ මදුස්ගේ ප්‍රශ්නයක් තියෙනවා.
ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන කියන චරිතයකත් මනුස්සයෙක් ප්‍රශ්නයක් තියෙනවා කියලා. මම ඉතින් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු හොයලා ගියා. ඒක බැලුවම මට දැනගන්න ලැබුණේ මගතුරේ මදුස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ කෙනෙක් කියලා මම මට හඳුන්වලා දුන්නා. දැනට වසර කිහිපයකට පෙර අත්අඩංගුවට පත් වෙනවා මොකක් හෝ හේතුවකට. ඒ අත්අඩංගුවට පත් වෙලා ට්‍රස්ටි මර්සන කොට්ටාසේ බාරේ අවුරුද්දක් විතර කාලයක් ඉන්නවා කියලා කියනවා. ඒ කාලේ හිටවත් තමක් ගොඩනගා ගන්නවා කියලා කියනවා මගතුරේ මදුස් ඒක. ඊට පස්සේ මම ඩුබායි වලට ගියාට පස්සේ ඒ සම්බන්ධතාවය දිගින් දිගටම පවත්වාගෙන යනවා. මෛත්‍රීපාල සිරිසේනත් එක්ක තියෙන ප්‍රශ්නය මේ වර්තමානයේ මත්ද්‍රව්‍ය ජාවාරම විරුද්ධව වැටබඳින නායකයා විදිහට මෛත්‍රීපාල සිරිසේන කැපී පෙනෙන චරිතයක් නිසා මගතුරේ මදුස් ඒ චරිතය විනාශ කරන්න පෙරමුණ අරගෙන ඉන්නවා කියලා කියනවා. ඉතින් ඒකට නාලකසිංහ මහත්තයා සහයෝගය ලබා දෙනවා. ඉතින් මේක කරන්න එතුමා මට කිව්වේ මට මේ මෑත කාලයේදී සම්බන්ධ වෙනවා නැගෙනහිර දේශපාලන අංශයේ නායකයෙක් ඒ තමයි පුෂ්පරාජ්. නැගෙනහිර ජොඩ පක්ෂයෙන් ගොඩම මනාපකරු අපේක්ෂකේ පළාත් සභාවේ. ඉතින් මෙන්න මේ කෙනා මට සම්බන්ධ වුණා. මම මේ කෙනා පිළිබඳව මොකද මට ත්‍ස්ත කටයුත්තක් නිසා සැකයක් තුන නිසා මම ඒ පිළිබඳව නාලකසිංහ මහත්මයාට දන්වනවා. දැන්නුවට පස්සේ ඉදිරි කටයුතු විමර්ශන කටයුතු කරගෙන යනකොට මට කිව්වේ මේක මේ විමර්ශන කටයුතු කරගෙන යන්න. හැබැයි අපි වැටිකලෝ හරි අම්බාරේ හරි ජනාධිපතිතුමා යන වෙලාවක අපි ගහමු ගහලා අනිවාර්යයෙන්ම පුෂ්පරාජ් පැත්තට මේ කේස් එක දාමු කියලා. එතකොට ඒ සම්බන්ධතා තියෙනවා අපිට හදන්න පුළුවන් සාක්ෂි තියෙනවා ගන්න පුළුවන්. ඒ විදිහට කරුණු කේස් එක දාන්න දාමු කියලා තමයි කිව්වේ. ඒ නිසා මම හිතනවා මේක තවදුරටත් සංවාගෙන ඉන්න සුදුසු නැහැ. ඒ වගේම තමයි පෞගි දවස්වල සිදුන අත්අඩංගුවට ගැනීම ක්‍රියාවලියත් මෙන්න මේ මේ හා සමානව තමයි වෙන්නේ. ඉතින් ඒ ටික මම දැන් මේ විදිහට දෙන්නම්. ගොඩක් එක අරන් යන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැම දෙයක්ම මම දෙවිල හැමෙකේ රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙන නිසා මෙන්න මේ නිසා තමයි අද මේ විදිහට මාත් සාකච්ඡාවක් කියන්න බලාපොරොත්තු වුනේ. විශේෂයෙන් කියන්න ලොකු දේවල් නැහැ. කියන්න තියෙන්නේ කෙටියෙන්ම ශ්‍රී ලංකා පොලිසිය ප්‍රතිවර්ෂණ කොට්ටාසේ අනගම නිලධාරියන්ගේ පොලිසිය නාලක සිල්වා කියන්නේ පුද්ගලික අරුමතාර්ථ වලට වැඩ කරන චරිතයක්. ඒ වගේම මේ පුද්ගලයාට විරුද්ධව ඔබ දැකින් ඇති අගෝස්තු 29 වෙනිදා ලංකාදීප පත්‍රයේ පළ වෙනවා නියෝජ්‍ය පොලිස් ප්‍රතිගේ උපාධි සහතිකයේ කොස්සක් කියන. මෙන්න මේ නියෝජ්‍ය පොලිස් ප්‍රතිතුමාන් තමයි මේ ප්‍රවෘත්ති බල වෙන්නේ. ඉතින් ඒකත් අපි හිතන්න ඕන කාරණයක් තියෙනවා. ඒතරින් විශේෂම කතා කරන්න ඕන ප්‍රාථමික පොලිස් නිලධාරියෙක්ගේ එහෙම නැත්නම් පොලිස් කොස්තාපල්වරයෙක්ගේ යම් පැමිණිල්ලක් ඉදිරිපත් වුණා නම් ඒ පොලිස් කොස්තාපල් අද වෙනකොට වැඩි තහනම ලක් වෙලා. හැබැයි මේ පැමිණිල්ල ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකා පොලිසිය නියෝජ්‍ය පොලිස් ප්‍රතිවරු දෙන්නේ. ඒ වගේම දේශීය පොලිස් අධිකාරීන්. ඉතින් ඒ නිසා අපිට හිතන්න ඕන කාරණයක් තියෙනවා. මේකත් මේ විදිහට අද නමුත් අද බලයේ ඉන්නවා. හැබැයි ඇත්තටම මේක උපාධිසහතිකයේ ව්‍යාජ කූට ලේඛනයක් නම් අද යම් කිසි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තත් ඒ අත්අඩංගුවට ගැනීමද අනිවාර්යයෙන්ම ඒ පුද්ගලයාට අසාධාරණයක් වෙනවා. ඒ නිසා කොමන ඒ මතයක් ඉදිරියට ඉදිරිපත් කරනවා වේලා කරන් තියෙන මොනබදේ තමයි වැඩ තහනම් ක්ලක් කරලා විමර්ශනයක් ආරම්භ කරනවා. ඉතින් ඒක එහෙම වෙලා තියෙන්නේ නැහැ. ඒ නිසා මෙන්න මේ ටික තමයි කියන්න තියෙන්නේ. අපි මම ඉදිරිපත් කරන්නම් මේ ටික මගේ ළඟ තියෙන සාක්ෂි එකක් දෙකක් ඉදිරිපත් කරන්නම්. අනිත් ටික ජාතික පොලිස් කොමිසමට ලබා දුන්නා ඊට පස්සේ පොඩු පුළුවන් තොරතුරු දැනගැනීමට තියෙන අයිතිය නිසා ලබා ගන්නවා දැන් මේ අවස්ථාව තියෙන කෙනෙක් දැන් අසිනවා. ධර්මන සත්‍යතර දුරුදුම ප්‍රශ්නයක් නැහැ කියලා. ඒකෝර එතුමා කියනවා මේ බලන්න සත් ඒ
ඔයකොට බලන්න මෙතන හිතන්න ඕනේ කාරණා තියෙන ඔබ්සෙෂන් එක. මේ ප්‍රශ්නේ निराකරණය කරන්න මගෙන් අහම සලස්මක්. මම කියනවා සලස්මක් තියෙනවා. ඒක මෙයා කියනවා නීති පරිස්ථිතිවලට ඇත්තටම මෙහෙම කියන්න පුළුවන්. හිතන්න ඕනේ කොහොමද දැනුවත් කියනවා. අද මම සහ අදම තුමාට ලකුණු වැඩෙන්නේ නැහැ. මේ ප්ලෑන් එක හදන්න ඕනේ. ඉතින් මේ ප්ලෑන් එක හදන්න පුළුවන්ද කියන ප්‍රශ්නය. මම දන්නේ නැහැ මට. මගේ දන්නේ නැහැ දෙයක් නෑ. කන්නාද කරසාලිය රන් සාලියට රණවක සහ ඩෑම්පියසා මෙත් එක්ක එකතු වෙලා ගමනක් යනවා කියන්නේ අමිත් තිරසින් මාසුන් බලකයි අමිත් තිරසින් හත් එක්ක එකතු වෙලා ගමනක් යන්නේ හදනවා කියලා කියනවා ඒ ගමනට මෙන්න මෙහෙම කරන්න කියනවා අතරංගුවට පත් වෙච්ච අයගේ ඥාතීන් අතර මේ අවස්ථාව සහභාගී වෙලා ඉන්නවා.
ඇත්තෙක් තම බලාපොරොත්තුනවා මානවකම් කොමිෂන් සභාවට යමිනි කරන්න. මොකද මේ වගේ නිලධාරී ගන්න අත්අඩංගුවට ගැනීම ඇත්තම සාධාරණීකරණය කරන්න මම කමක් නැහැ. නිසා ජාතික කොමිෂන් විසින් අපි නීති අංකවල පියවර ගන්න තමයි විදිහට ඒ පැත්තට කමිටු කරන්නේ. මානවකම් කොමිෂන් සභාවට මම හිතන්නේ අගතිපත් කවුලර පාර්ශ්වය යමිනි කරයි. මේ පිළිබඳව ඉදිරි කටයුතු ඒ සිරගත කර සිටින අය දාස් කර ගන්න අවශ්‍ය කටයුතු කරගන්න තුනක් සිල් දනාටම බොස්සේ ඔස්සහ බුද්ධිල මෙතනනේ මේක දැන් ආදිතරද මේ ප්‍රොස්තමජර පොතේ කරනවා කරන කෙනෙක් ඉතාලි පොලිස් කොමිසමට අපි අධිකාරිය කමිටු කරන්න පුළුවන් දුරට සම්සිද්ධ කරගෙන ඉන්නේ. හැබැයි තාබරකට නිගයක් තියෙනව කරගන්න. මේකත් එක්ක අධිකාරිය කමිටු කරගන්න බැරි නම් එතන දවස් ඇතුළත අනිවාර්යයෙන්ම පොලිස් කොමිසමට අපි කමිටු දීපත් කරනවා. අනිත් සිද්ධි වගේ මේකත් යට ගහයි. සමහරවිට අනිත් සිද්ධි වගේ මේකත් යට ගහයි. මම හිතන්නේ යට ගහන කොමත් මෙයාට තියෙනවා මම අපි හස්තේක බල ශක්තියක් තියෙන බව මට තේරෙනවා කතාවත් එක්ක. හැබැයි මම හිතන්නේ යට ගහන එකක් නැහැ. මොකද අදරණතුමත් මම හිතන්නේ ඔය කියන විදිහට ඒවට සම්බන්ධ නැහැ. ඒ වගේම කවුරුත් මම ළඟ තියෙන දෙයක් මම සාක්ෂි කොටලා දෙන්නම්. මම අහනවා මේවා අපි ගල් පොලිස් කුමාරි කෝල කමන්න ජනන ඒවා පොලිස් කුමාරි කියන්නේ ඔන්න ඒවා පිටින්න කරගෙන කියන්න කි කියලා ගාය ඒ සම්බන්ධ කරනවා විතර පොලිස් කුමාරි වල සම්බන්ධ නැති වෙයි. ඒක කියනවා මම හිතනවා ඉතින් එහෙම නැති වෙයි. ඒ වගේම අගමැති කම වල සම්බන්ධ නැති වෙයි. ඉතින් මේ ලකුණු ලබා ගැනීම චේතනාවෙන් බලසංහාවේ ඒ බලය ලබා ගැනීම පුටුවට පොර ගෑමේ තරගයක් විදිහට මෙන්න මේ වගේ ක්‍රියාමාර්ග වල යෙදෙනවා කියන එක තමයි මට තේරෙන්නේ. ඒ වගේම මෙතුමතාව කියනවා ඩීඑජ් රම්මල් පොලිතුවක් ඒ වගේම මට මතකයි දැන්ට මාස 8කට විතර ඉස්සර වෙලා කොළඹ ප්‍රයිම් ටියුෂන් ඒකේ ඉෂා ප්‍රසන්නල්ලිස් ප්‍රසන්න සාගර පොලිස් අධිකාරී ප්‍රසන්නල්ලිස් මහත්තයා ගෙදරට යනවා. ගෙදරට ගිහිල්ලා මම උඹට බඩු දෙන්නම්බ ගහපන් කියලා. හැබැයි මම එහෙම ඒ දේවල් වලට මම එකග වෙන්නේ නැහැ. මම උඹට බඩු දෙන්නම්බ ගහපන් කියනවා කොළඹ ප්‍රයිම් ටියුෂන් එකේ ප්‍රසන්නල්ලිස් මහත්තයා. ගෙදරට රෑයනවා ඉතින් මම මගේ නාතිමුදු කියන ඥාතිත්වා මේ යා දැක්කම ඩීඑන් මාතර පිළිතුර දැම්ම පොඩි යා කරන ෆයින්ඩිෂන් එකේ ඩිරෙක්ට් නිසා එහෙම ඒ වගේ මොන දුන්නා ඒ වගේ ගමනක් වත් යන්න බෑ කියලා මට කිව්වා. මම දැන් ඒ ඇල්ලීම කරනවා මොකද මේක කරන්නේ. ඒ වගේම තමයි පොලිස් කොමිෂන් එකේ කියනවා ඒලා සමන් දිසානායකට සමන් දිසානායකට ඉන්වයිට් කරන්න අවශ්‍ය සල්ලි ඉන්වයිට් කරන්න කියලා කිව්වා. ඒ වගේම ඒක අපිට මට දන්න කෝන්ට්‍රෝල් එක ගන්න දැන් කියලා පොඩි හරි මට දන්න කෝන්ට්‍රෝල් එක ගන්න දැන් කියලා. ඒ වගේම අලුතර නියෝජ්‍ය පොලිස් ප්‍රති සක්තිනම මොකද ලබා දෙන්නේ අම්මල් පොලිතුරක් මහත්මයා ඒ වගේම වරතපොල පොලිස් ස්ථානාධිපති ජනකාන්ත මහත්මයා ඒ වගේම මනමේ නිලධාරීන් බියදී ලති විශේෂයෙන් ස්ටියුපිඩින් අයින් ට්‍රයින් කරන්න ඕනේ කියලා කියනවා. මේ වගේ ගොඩක් දේවල් කියනවා. ඒ හැමදේම මට සලසුම් කරන්න දෙන්න මම කියනවා හරියට මොන වැඩි කරා ප්‍රශ්නයක් නැහැ කියලා. මම හැම එකම හරි හරි කියලා ඉදිරියට ගත්තමයි එහෙන් කියන යන තමයි මම හිතියේ. මම ක්‍රියාත්මක වුණා නම් මේතර වෙන කෙනෙක් කියන ඩීඑජ් කෙනෙක් කියන අනුබලය ලැබෙනවා කියන්නේ ඒක සුපටු වලට හිතන්න පුළුවන් දෙයක් නෙවෙයි. ප්‍රතිමනසින පොට්ටාසි කියන්නේ පොලිස් අනිවාර්යෙන්ම ඕන වැඩකට බඩු දෙන්නම් මම ගහපන් දුන්නා අනිවාර්යෙන්ම දානවා. තමයි ඒ සම්බන්ධ වෙන්නේ ඉන්න බලමින් කෙනා. ඒ නිසා මේවා අපි ගොඩක් හිතන්න ඕන. නිසා තමයි මේ විදිහට අපි ඉති වගේ ප්‍රශ්න වලින් කරනවා ගන්න ඕන. මේ සංවාදය තියෙන කොච්චරක් හරි මේ සංවාදය ඇතුළත වැඩි කාලයක් නැහැ. ඔය මාස දෙකක කාලයක්වත් නැහැ. මෙතන අත්අඩංගුවට ගැනීම මොර අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. මොකද මම දැන් ඇයි මට කියන්නේ කියද මම ටිකක් තොරතුරු හොයලා බලුවා. මේ දේ මේ පොලිසියට අනුපාතක් වගේ කුඩු ගානේ තාඩන් ඊමේල් වලට පහද දෙක දාන. ලක්විච්චා ඉන්නවා කියන්නේ. මොම කැමති මේ පුද්ගලයා මේ විදිහට මේ මම කිව්වේ නාරබෙන මේ මම ඉදරව කරන්න කිව්වේ. ඉතින් මොම කියන හැම ලොකු දෙයක් මේ සිද්ධ වෙනවා. මේ රටට කරන ලොකු ජාතික සේවාවක් මේ තමයි කරන්නේ ලොකුම ජාතික සේවාවක් කියන්නේ.
මේ පුද්ගලයා මෙන්න ඉන්න සුසු නැහැ පොලිසියට කියන එක තමයි මේ වේලවලට බරපතල චෝදනා පුදුත්මාන ජනාධිපතිතුමා ඝාතනය කරන එක පිළිබඳව. ඔව්. මේක විශේෂයි පුදුමා නිහඬව ඉන්නේ මේ වගේ දෙයක් කියනකොට අතර මේක. ඔය මේමයි දැන් නිහඬ වීම කියන්නේ මම අත්‍යවශ්‍ය සුසු කියලාවත් කරලා හිටියේ. මොකද ඒක හේතුව මම හැමදේම හිතන්න ඕන. මම මේ හැමදේම කරන්නේ අර පුද්ගලෙක් විදියට. අර පුද්ගලෙක් විදියට අනිත් කෙනා මම හැප්පෙන්නව නම් හැප්පෙන්න වෙන්නේ නියෝජ්‍ය පොලිස් අධිකාරියෙක් විදියට. ප්‍රතිමාසන කොටස අනද නිවදාරි. ඒක මම හිතන්න ඕන දෙපාර. ඒ වගේම මේක මම ක්‍රියාත්මක කරනවා නම් හරියටම මම මේක ඇත්තම මේ දිනන් සිද්ධ වෙනවා. ඔබතුමා මගේ අත්දැක බලන්න. දිනුවේ නැත්තම් මම මට මොකද වෙන්නේ කියන එක ඔබතුමා හිතලා බලන්න. විශේෂයෙන් කියන්න ඕනේ මගේ ඥාතියෙක් කියන ට්‍රස්ටි කමිෂන් කොට්ටාසේ රාජකාරී කරන. ඒ ඥාතිය මේනකොට මේ සතියේ එක කියලා අවුරුද්දකට කල්මුනේ ට්‍රාන්ස්ෆර් කරලා තියෙනවා. ඉතින් ඒ මේ දවස්වල මම කතා කරන්නේ නැහැ. ඇත්තටම මම මගහැරපු නිසා යත් දැනගෙන තියෙනවා. දැන් අදත් මට ගෝලයා මට අද කෝල් දෙකක් දුන්නා. ඊයේ කොහේ කොළාට විතර කෝල් එකක් දුන්නා. මම දැන් කොහමද නිවුස් එකක් යන්නේ? මම මේ වීඩියෝ දාන්න හදනවා කියලා. ඉතින් ඒ නිසා මට කතා කරන්න පස්සෙ හම්බෙන්න ඕන දින නමයි හම්බෙන්න ඕන මොකද නැහැ මට මම අවසන් හම්බෙන්න ගන්න නැහැ නත්ති නමයි හම්බෙන්න ඕන නේද විශේෂ පරිවිඩයක් තියෙනවා. ඒ විශේෂ පරිවිඩය මොකද නේද මේ ගමන වළක්වන්න තමයි මේ උත්සාහ කරන්නේ. කොළඹ යන සමහර විට මං ජීවත් වෙන්නේ නැද්ද කියන එකත් ප්‍රශ්නයක්. මේ වගේ දෙයකට අත ගහන්නේ නැහැ සාමාන්‍ය කෙනෙක් නියෝජ්‍ය පොලිස් කටයුතු වලින් ඉඳලා වත් කරන්නේ නැහැ. ඉතින් මම මේ කරන්නේ ජීවිතේට අවදානමක් තියාගෙන සිසුන් කියන්න ඕන. මේ හෙලිදරම් පස්සේ එහෙම මට ඇත්තම මම දන්නවා ඉතින් මාත් එක්ක ළඟින් ඉන්න නිසා මම දන්නවා මිනිස්සුන් දෙයක් දාගෙන කරනවා ඒ වගේ විතර සාක්ෂි තියෙනවා. මම කියන්නම්. ඒකකොට මොනේ ජීවිතයක් එහෙම දෙයක් වෙන්න බලා එනම් ඒක මම ඒ තරම් හිතන්නේ නැහැ. මොකද මේ වගේ මිනිස්සු පිළිබඳව රටේ හෙලිදරව් කරලා ජීවිතේ නෙතුනත් ඒක ලොකු ප්‍රශ්නයක් නෑ. අපි කවදා හිටියත් මැරෙන එක රටට සේවයක් කියලා සේවයක් කරලා රටට ඉන්න පිළිලයක් නැති තරම මැරෙන එක ඇතර මේක වටිනවා. ඒ නිසා මම මේ තරම් ඉක් ගන්න නම් මට තියෙන ප්‍රශ්නය මොකද ඥාතියෙක් ඉන්න ප්‍රශ්න වර්ෂණ කොටා දෙන්න මෙයාව ට්‍රාන්ස්ෆර් කරලා දෙනවා කල්මුනේට හේතුවක් නැතුව. ඉතින් මට බයයි ඒ පුජ්‍යලයට අගතියක් වෙයි කියලා. මොකද එහෙම මම ඒකට උත්තර බදින් සිද්ධ වෙනවා මම නිසා ඒ පුජ්‍යලයට අගතියක් වුණා. අනේ එහෙම ප්‍රශ්නයක් මට තියෙනවා නැත්නම් මට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒක මම ඒ තරම් හිතන්නේ නැහැ. මොකද ආරක්ෂා කරන්න ඕන තැනදී මම ආරක්ෂා කරේ විශේෂ ශක්තිය දෙනවා. විශේෂ ශක්තියෙන් අපිට සාධාරණ දේ කරනවා නම් හරි දේ කරනවා නම් අපිට කිසිම කෙනෙකුට කිසිම දෙයක් කරන්න බෑ කියන එක මම විශ්වාසයි. දැන් බඩු දෙන්නම් ගන්න කියලා කියනවා සාමාන්‍ය පළපුරුද්දක් අරින් ඉන්නේ නැහැ. දැන් අපිට බඩු දෙන්නම් ගන්න බෑ. නෑ මෙහෙම ඒකට හේතුව හේතුවක් තියෙනවා. ඔව් එහෙම නැහැ. එහෙම නැහැ. හැබැයි දැන් ගත්තොත් මම හොඳ මනුස්සයෙක් අඳුරනවා නරක මනුස්සයෙක් අඳුරනවා මම හැම කෙනාටම බොහොම සුවසීලීව කතා කරනවා කිසිම කෙනෙක් කිසිම පුද්ගලික වාසියකට ඇසුරු කරලා නැහැ මෙච්චර කාලෙක කොනකට පෙර බලන්න පුළුවන් කිසිම කෙනෙක් කිසිම දෙයක් බලන්න කියලා නැහැ ඒ නිසා හැබැයි මේකට ඒව දන්න නිසා දැන් ඔය විශේෂයෙන්ම ජාති අතර ඩයස්පෝරා මාට සම්බන්ධ වෙන්නේ ඒ දෙත් මම හිතනවා කරන්න විශේෂයෙන් මේකත් හිතනවා කරන්න කොහොමද මම හිතන්නේ කතා කරන්නේ ශ්‍රී ලංකාවේ චිත්‍රපටයක් නිෂ්පාදනය වෙනවා ප්‍රභාකරන් කියන මෙන්න මේ ප්‍රභාකරන් කියන චිත්‍රපටයේ අධ්‍යක්ෂක තුෂාර ටීරිස් මෙතුමා ඉන්නේ ප්‍රංශවල. ප්‍රංශවල ඉඳලා මෙතුමා තමයි මට කතා කරලා කියන්නේ නාමල් මෙන්න මෙහෙම මම සමාජ සේවකයෙක් නිසා වෙන්නේ දෙයක් සම්බන්ධ වෙන්නේ. නාමල් අපිට සිංහල අපිට ප්‍රශ්නයක් තියෙනවා. විශේෂයෙන්ම මේක තියෙන නැගෙනහිරට අපි ඩැමිල්ලාත් එක්ක එකතු වෙලා මේක අපි ජයග්‍රහණය කරමු කියලා ටික දවසක් කතා කරනකොට මේ ආයුධ ගෙන්නලා අපි මුස්ලිම් අයට ගහමු කියන දැනට තමයි එන්නේ. ඇත්තටම මම දන්නේ නැහැ මම මට ඒ වෙනකොට මම එතකොට කල්පනා කරා මොකද මේ වෙන්නේ කියලා. ඒ අනුව තමයි මම පොලිස් පුතුමාට කතා කරලා කියන ප්‍රශ්නෙ මේ ප්‍රශ්නයක් එනවා. මොකද මේකට කරන්නේ කියලා. ඔය පොලිස් පුතුමා මම අඳුරගන්නවා මේ නුවර ඩීඑජී වල ඉන්න කාලේ මට තොරතුරක් එනවා. අවුරුදු 23කට කලින් මරපු තාත්තා මම මෝල් ගහකින් දාලා මරලා ගඟට දාලා මරපු කේස් එකේ තොරතුරක් මට එනවා. පස්සේ මම ඔක ඔයාලා නේනවා මා පොලිස් බල ප්‍රදේශයේ මාත් මහවැල. ඉපාගෙන ගිහිල්ලා ඒකට ඉක්ම වෙච්ච දැන් තිබුණා ඉන්දියන් රෝෂිගේ ඒ කේස් එක මම එතකොට මේ ඩීඑජී විදියට ඉන්න උනොත් තමයි පොලිස් ප්‍රතිමාවට කතා කරලා කියන්නේ. එදා ඉඳලා ඒ ගොඩනැගෙන ඉඳවත්ම මම තමයි මේ සිද්ධියත් මම කතා කරලා කියන්නේ සර් මේ දැන් ඔක්කොම කතා කරන්න විදියට ඒක සාර්ථක වුණා. අවුරුදු 23 කට පස්සේ තාත්තා මරපු උදාව අතරම් බුල ගන්න මගේ තොරතුරු මත. ඒ නිසා මේකත් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා මේක පිළිබඳව අපි කොහෙම කියන්නේ එහෙම තමයි ප්‍රතිමාව සම්පූර්ණ කරලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ සූදානම් වෙන්නේ
පස්සේ මම ඔයාලා බැලුවා මේ තුෂාර කිරිස් මොකක්ද මේ කරන්න උත්සාහ කරන්නේ කියලා. පස්සේ බැලුවම දැනගන්න ලැබුණේ මෙයාට ඕන ඇත්තටම ද්‍රවිඩ ජනතාවට නැගෙනහිර ප්‍රශ්නයක් තියෙනවා මුස්ලිම් අයගේ. මේ ප්‍රශ්නේ නිසා අපි ඒක කේස් එක අතට අරගෙන අපි මුස්ලිම් අය දෙන්න තුනුරු ගහලා අපි වැඩ පෙන්නල මේ ඩයස්පෝරාගෙන් සල්ලි ගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. නැතුව මේ වෙන අවස්ථාවයක් නෙවෙයි මම ඔයාලා දෙන්න. ඇත්තටම ලංකාවේ පදිංචියක් නැහැ. තියෙන්නේ ප්‍රංශවල. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ නිසා මේවා දන්නවා මේ පුරුදු දිනාල සිල්ලා මාත්‍යා. ඒ නිසා තමයි කියන්නේ මේ LBT එක හරි දාලා දහපන් අම්මා මාකටුරේ මනුස්ස සම්බන්ධ කරලා දෙන්න කිව්වේ. මම බඩු දෙන්නම්. මාකටුරේ මනුස්ස සම්බන්ධ කරලා ගහන්න කියලා ජනාධිපති වඩාල් වඩා විරාජ් මහත්තයාට ගහන්න කිව්වේ. මේ දෙන්නා එකතු වෙනවා කියන එක තමයි මේ මන්දනේ කුරුතුරු වල සමාජ ක්‍රීම් වෙන්නේ කියේ. එළියට දාන්නේ. දියන්සිනේ ට්‍රස්ට් මාස්ටර් කියන්නේ. ඒ නිසා මේ මේ දෙන්නා එකතු වෙනවා කියන එක තමයි එතනදී කියන්නේ. මම ගිහින් පොලිස්පතිතුමාට ගිහින් කරලා දුන්නා. නෑ මම ඇත්තටම පොලිස්පතිතුමාට මම මේක නියුටු පොලිස් ප්‍රතිවරයේ සම්බන්ධය. මෙතන මම හිතන්න කාරණයක් තිබුණා. ඒක කොබුතුමාලම මානසිකව හිතන්නේ. නියුටු පොලිස් ප්‍රතිවරයේ නාලක සිල්ලා මහත්තයා හොඳ කෙනෙක් කියලා මට හඳුන්වා දෙන්නේ පූජ්‍ය ජයසුන්දර මහත්තයා. ඒ වුණ නියුටු පොලිස් ප්‍රතිවරයේ නාලක සිල්ලා මහත්තයා මෙහෙම වරදක් කරා කියලා මම එතකොට කියන්න මට ටිකක් දෙපාරක් හිතුවා. ඒ නිසා මම හිතුවා මේක රටර කියන්න ඕනේ කියලා. රටර කියන්න සහ ඒ පිළිබඳව නී අවවාදයක් දෙන තැනකට නෙමෙයි. මේ පිළිබඳව විමර්ශනයක් කරන තැනකට මේක යොමු කරන්න ඕන කියලා මම අදහස් කරා. ඒ වුණා තමයි මේ විදිහට අද මාධ්‍ය ඉදිරිපත් කරලා පොලිස් කොමිෂන් එකට තමයි කියන්නේ බලාපොරොත්තු වෙන්නේ. එරතේ මම අනිත් පුද්ගලයෙක් විදිහට මේ වගේ සම්පූර්ණ ක්‍රියාව කරන්නේ විශේෂයෙන්ම රජයේ ප්‍රමුඛ මන්ත්‍රණය. පොලිස් ප්‍රතිවරු හතර පහක් කෙනෙක් කියලා දාලා රාජ්‍ය විද්‍යා අධ්‍යක්ෂ කියලා දාලා රටේ ජනාධිපතිතුමා ගාතනය කරන්නේ මේ වගේ ප්‍රමුඛතර කරන එකක් මේ ඉදරව කරන ගෙරීමේ මගේ ජීවිතයේ දාර්ශනික වේක සම්බන්ධය. ඒක මම හිතනවා ශ්‍රී ලංකා රජය ඒක කරන්න ඕනේ ආරක්ෂාව සම්බන්ධව ශ්‍රී ලංකා රජය බලන්න ඕනේ. තර්ජනයක් වෙනවා කියන එක මට ඇත්තම දැනෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මම ජීවිතයේ තර්ජනය වගේ මම බලාපොරොත්තු වෙලා තියෙන ලොකු ප්‍රශ්න තමයි මම ඉස්සෙල්ලා කිව්වා. මගේ ඥාතියෙක් ඉන්නවා ප්‍රශ්න වර්ෂණ කොට ඇති. මෙන්න මෙයාට අගතියක් වෙන්න පුළුවන්. න්‍යායම් කිසි දෙනෙක් ඉතිර කරන්න පුළුවන්. මේ පුත්තිලා ගැන දන්න නිසා. දූෂණ විරෝධී බලකායක ඉන්න පිටවල ගොඩක් අල්ලගෙන ඉන්නවා. දූෂණ විරෝධී බලකායක පිටවල ගැන අවුරුදු කරනවා. අවුරුදු විතර කාලයක් වෙනවා. හැබැයි මේක අපි ඉන්නේ ප්‍රසිද්ධියේ පෙන්වගෙන වැඩ කරන්නේ නැහැ. අපි අපේ සමාජික වෙනම රට පුරාම සමාජිකව මේ වගේ රාසික තොරතුරු හොයාගෙන යනවා. ගාල්ලි ගිහිල්ලා මේ රටට හිලිදරව් කරන එක කරනවා. ඉතින් මේක බුදුරට මාධ්‍ය සාකච්ඡාවක් තියෙන ප්‍රථම අවස්ථාව මේක. මුලින්ම මාධ්‍ය සාකච්ඡා කියන්නේ නැහැ අපි වෙනත් ක්‍රම වලින් රට හිලිදරව් වෙන නැත්නම් මේ පැමිණිලි මාර්ගයෙන් පොලිසියට ලබා දුන්න මේ වගේ ක්‍රියාවලිය ඒක රටට හානි කර නොවන දෙයක් නම් මහජන පීඩාවක් නොවන දෙයක් නම් මම උදව් කරලා තියෙනවා එහෙම අවස්ථාවක්.
නීතියට පටහැනි දෙයක් නම් මම කිසිම වෙලාවක බලන්නේ නැහැ. මොහොර සිද්ධිය සම්බන්ධව විශේෂයෙන්ම කියන්නම්. මොහොර ඇත්තරම මේ අනිත් පීරසින්නවත් වගේ කියායවත් කවුරු ගහන්න හිතුවේ නැහැ ඔතන. ඒක මම හදාකාරු දන්නවා. එතන වෙච්ච සිද්ධිය එතන ප්‍රශ්නෙට එකතු වුණා. එකතු වෙච්ච එක මේක රැල්ලට ගහන්න පටන් ගත්තා. රැල්ලට ගහන්න පටන් ගත්තා මේක මෙහෙවපු කෙනෙක් නැහැ. මේක එහෙම නැත්තම් මේ ඇදගෙන ගිය කෙනෙක් මේ සැලසුම් කරපු කෙනෙක් නැහැ මෙතන. එතන අර රැල්ලට කෙනෙක් දෙන්නෙක් ගහන්න පටන් ගත්තා. ගහන්න පටන් ගත්තම ඔක සාමාන්‍ය දෙයක්. මම ඒක සාමාන්‍ය දෙයක් කියලා මම රටේ හැමතැනම මේක සිද්ධ වෙන්න ඕනේ කියලා නෙමෙයි. නමුත් අපි ගත්තොත් එම බස් එක ඇක්සිඩන්ට් එකක් වුණා දෙකෙන් එක දුර මිනිස්සු පිටස්සෙට ගිහින් දිනවා. අපි ඒක හොඳ දෙයක් කියලා හිතන්නේ නරකයි. නමුත් ඇවිල්ලා මේක සැලසුම් සහගතව මිනිස්සු මරන්න කඩගෙන තියන්න එහෙම කරපු එකක් කියලා හිතන්න අපි ඒක ඇත්ත මේ විදිහට අමනුෂ්‍ය විතරක් හොඳ නෑ. නීති ක්‍රියාත්මක කරන එක නම කතා. ඒකත් අපි හිතන්න. මේ මාධ්‍ය කරුණ හෙලිකිතන්න කියලා අදහස් කරේ. විශේෂයෙන්ම මට මාධ්‍ය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා. මාධ්‍ය ආයතනවල පළවෙන ප්‍රවෘත්ති මම නිරතුරුවම බලනවා. දිනපතාම බලනවා. ඉතින් මට විශ්වාසයක් තිබුණා මේ තොරතුරු කොඩම සියල්ලටම පෙර මාධ්‍ය වලලා හරි. මාධ්‍යට දීලා ඊට පස්සේ ගන්න ඕනේ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්න යොමු වෙනවා කියන එක හිතන මොකද ඒකට හේතුව මම දන්නවා පුජ්‍යලයේගේ ආරක්ෂාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ අද වෙනකොට ක්‍රියාත්මක වන ලොකුම ආයතනය හොඳම ආයතනය ප්‍රබලම ආයතනය තමයි මාධ්‍ය. ඒ නිසා මට මාධ්‍ය ගැන ලොකු විශ්වාසයක් තිබුණා. ඒකම මාධ්‍ය රණයට පළමුවෙන් දිරුවක් ගන්න අදහස් තිබුණා. අවසාන වශයෙන් විශේෂයෙන්ම කියන්න තියෙන්නේ මගේ ආරක්ෂාව සම්බන්ධව මේ සම්බන්ධව නීත්‍යානුකූල ක්‍රමවේදවල විතරයි මම යොමු වෙන්නේ. එහෙම නැතුව උද්ඝෝෂණ කරන්න, පිළපාලි කරන්න, විරෝධතා කරන්න, කාර්ය පුච්චන්න, මිනිසුන්ට ගහන්න, ඒ වගේ දේවල් වලට යොමු වෙන්නේ නැහැ. මේ විමර්ශනයේ මේ හොයාගත් කරුණු ඉවරල නීත්‍යානුකූල ක්‍රමවේදයකට යොමු වෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒක විදිහට ජීවිතයට තර්ධනයක් වෙන්න පුළුවන්. ඒ පිළිබඳව යම් ගැටලුවක් ආවොත් මාධ්‍ය ආයතන විදියට මම ඔබෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ජීවිතයක් නැති වුණොත් පණ දෙන්න බෑ. හැබැයි මෙවැනි චරිත රටට බිහි වෙනවා අඩුයි කියලා මට හිතෙනවා. මට හිතෙන දේ මම කියන්නේ. ඒ නිසා ජීවිතය මගේ ජීවිතේ නැති වුණොත් අනිවාර්යයෙන් රටට හිලිදරව් කරන්න. එහෙම වුණොත් ඒක රටේ තවත් කෙනෙක් ජීවිතයක් නැතිව මම වගේ නැගිටින පුද්ගලයෙක්ගේ ජීවිතේ නැති වෙන තියෙන අවස්ථාව මගේ අරින්න පුළුවන් කියන එක තමයි විශේෂම අවසාන වශයෙන් කියන්නේ. අය නමයි තමයි මම නාමල් කුමාර අපි බලකායේ අධ්‍යක්ෂක මෙහෙයුම් හැටියට කටයුතු කරනවා. අය ඔබට ඉන්නේ චොකට් එකේ. මේ මාධ්‍ය සාකච්ඡාවක් නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුට විරුද්ධව කතා කරන්න පුළුවන් අයියත් තියෙන මම අර වගේ දෙයක් මට ආයුධයක් දෙන්නම් ගහපන් කිව්වොත් නොකර ඉඳලා මේ වගේ දෙයක් කරන්න අයියක් තියෙනවා නම්
ඇත්තරම මේ හයිය අර පැත්තට භාවිතා කරන්න කොහොමද වෙන්නේ? ඒ ආයුධය අරන් ගහන්න භාවිතා කරන්න මොකද වෙන්නේ? මම හිතන රයිට් ප්‍රශ්නයක් මට TIT කියන්නේ. මම ගහනවා. ඒ ලේදාන මම ගිහලා ගැහුවා. එයා කියනවා මෙතන මම මට රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂක කුටි වාඩි වෙන්න ඕනේ. ඒක පස්සේ කිසි ප්‍රශ්නයක් නැහැ. මමයි ඕවා හොයන්නේ. ප්‍රශ්නයක් නැහැ. මට එතන වාඩි වෙන්න හදන්න කියන්නේ. එයා එහෙම කියන්නේ හේතුව දන්නවා. මම මේ රටක ජනතාව අතරට ගිහිල්ලා ඉන්න කුජලේ. යම් පණිවිඩයක් රටට ලබා දුන්නොත් ඒ පණිවිඩය සමාජගත වෙනවා බොහොම ඉක්මනට. ඒක දන්න නිසා තමයි මට කියන්නේ ජාත්‍යන්තර වශයෙන් සහ ශ්‍රී ලංකාව ඇතුළු මෙන්න මේ 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 රටේ ඉතිරි වෙනවා කියන්නේ. දැන් මේ පිළිබඳව මෙමෙලක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් මේ පිළිබඳව මේ සාක්ෂි ටික පොදුමාලාට කිහිපයක් ලබා දෙන්න කිහිපයක් විතරක් ලබා දෙන්න මොකද මේ රටේ ජාත්‍යන්තර ආරක්ෂක ප්‍රශ්න කරනවා කියලා ලබා දුන්නොත් ඒ නිසා මේ ඒක පොදුමාලාට ගැන පිළිතුරු අදෝ විශ්වාසයක් නෙමෙයි. නමුත් අපි හිතමුකෝ අතරම විද්‍යාත්මක රටක් නේ. මේක පොලිසිය ඉහළ බුද්ධි නිලධාරීන් රකින්න ඕන රහස් තියෙනවා. තවමත් තියෙනවා. ඒ රහස් එලි වියන් කියවා කියනවා. ඒව කවදාවත් එලි වෙන්නේ නැතුව තියෙන්න ඕනේ වා කියනවා. මම කියන්නේ. ඉතින් මෙන්න මේවා අපි එළියට දැම්මොත් සමහර විට ඒක රටට හානියක් වෙන්න පුළුවන්. මන්දල උතුමාලා ඒව ඉල්ල ප්‍රශ්නයක් නෑ මට ඒවා. මම දෙන්නේ නැති රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වෙයි කියලා හිතන නිසා. නමුත් මම දන්න නිසා ඒක මට දැනෙන්නේ නැහැ තරමයි. නමුත් උතුමාලාට පුළුවන් ජාතික පොලිස් කොමිසමට මම මේවා ලබා දුන්නාට පස්සේ අනේ කියලා තිල්ල ගන්න. ඉන්නේ නැන්න පුළුවන්. දෙයිද නොදෙයිද කියන්නේ මම දන්නේ නැහැ. අද දවසේ තමයි පැමිණිකාන් බලාපොරොත්තු වෙන්නේ. නමුත් තව කටේ කීයක් දිනව කරගන්න. ඒක අද කරගන්න පුළුවන්කම ලැබුණොත් අද දවස් අතුරට පැමිණි කරනවා. නැත්නම් අනිවාර්යයෙන්ම හෙට දවස් අතුරට ජාතික පොලිස් මුලට පැමිණි කරනවා.